mage dattika savattu elada dattiga adagande no ayyo ada ape appointment ekige veruna me mama ara vibhagare dawas kipayak thiyenne padan karanna patan gatte dawas හතරක් වගේ ඉතින් පහක් හතරක් වගේ ඉතින් මම පාඩම් කරන්න පටන් ගත්තේ. හොඳ plan එකක් හදලා පාඩම් කරන්න පටන් ගත්තා. හැබැයි මේ plan එක හදලා දවසක් ගියාට පස්සේ එදා ඉඳලා මට migraine හැමදාම exam ලඟුනම stress ඇත් වැඩිනේ. migraine හැදුනා. දවස් එක දිගට මේ exam දවසලත් migraine හැදුනා. ඉතින් ඒකත් හරියට පාඩම් කරන්න හම්බුනේ නැහැ. exam එක හරි හිතපු විදිහට කරන්න බැරි වුණා ඉතින්. මේකෙන් ඉතින් මම හොඳ පාඩම් ඉගෙන ගත්තා. දැන් මේ appointment එකේ මම අපේ පළවෙනි appointment එකනේ මේ final year එකේ. මම ඉතින් final year එකේ appointment ගැන experience එකක් අපිට නැහැනේ. ඉතින් මේකෙන් මම මොන වගේද කියලා හිතාගත්තා. හරියට අර තියෙන වැඩ කරගන්න බැරි වුණා. ඉතින් ඒකෙන් මම දැන් හොඳ plan එකක් ගන්න ඕනේ ඊළඟ appointment එකේ ඉඳලා කලින් appointment එකේ කරගන්න බැරි වුණු වැඩ කෙසේ වෙතත් ඊළඟට තියෙන appointment එකේ වැඩවත් හරියට කරන්න. exam fail නැති බව දන්නවා. ඒතර හිතපු විදිහට සාර්ථක විදිහට හොඳ විදිහට කරන්න බැරි වුණා අන්තිම මොහොතේ. ඉතින් ලොකු යුද්ධයක් කරන්න වුණා. ඉතින් ප්‍රශ්න වලට උත්තර හොය හොය පාඩම් කරන්න වින්ටේන් මැද්ද අමාරුවෙන් දඟ දඟද එහෙම ඉතින් මාරු ස්ට්‍රෙස් එකක් තිබ්බා. ඉතින් ඊළඟ සැරේ ඉඳලා එහෙම වෙන්න ඉඩ දෙන්න බෑ කියලා මට දැන් හිතෙනවා. මම මොනා හරි කරන්න ඕන. අන්තිම මොහොතේ දුක් විඳිනවට වඩා මුලින් ඉඳලා දුක් විඳින්න අන්තිම මොහොතේ සතුටින් විභාගෙට මුහුණ දුන්නා කියන්නේ මේ හොඳ කන්ෆිඩන්ස් එකකින් ගිය හැකිනේ. එකෙන්ද ඉතින් ඊනම් සරේ ඉඳලා නම් මෙහෙම කරලා හරියන්නේ නැහැ ඉතින් මම. ළමයි එහෙනම් දැන් මම මේ exam එකේ ඉඳලා ආපු ගමන් exam එකට ගිහිලා ඊට පස්සේ dental එකට ගියා. dental එකට ගිහිලා ආපු ගමන් මම ඇවිල්ලා මම ඔයාලත් එක්ක විස්තරය කිව්වේ. එහෙනම් මම දැන් wash එකක් දාලා එන්නම්. ඊට පස්සේ මම ඔයාලගේ pizza එකක් order කළා. මේ තියෙන මම ගිනාප එක. මං ගෙනාවේ පිට්සා හට් එකෙන් ඩොමිනෝස් යෝමයා මොනවද තිබුණා කොහොමද කියලා පිට්සා කෑවක් මට පිට්සා හට් එකෙන් ලැබෙන පිට්සා වල තියෙන රස මොනවද ලැබිලා නැහැ ඒ නිසා මං කැමති නෑ පිට්සා හට් එක රසනම් සුපිරියටම තිබුණා. YouTube එකේ මොනා හරි බලන්න තමයි දෙන්නේ. මම හිතුවේ මොනා හරි පුංචි පුංචි වීඩියෝස් ටික බලන්න ඕනේ කියලා. ඒ වුණාට මම කැමති වීඩියෝ එකක් හම්බුනේ. يعني හිතර යන අසහිත ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් හම්බුනේ නැහැ. ඊට පස්සේ මම හිතුවා පාරදිගේ බලන්න. මොකද මම පාරදිගේ සාමාන්‍යයෙන් බලනවා. එක මැද හරි තමයි බලන්න පටන් ගත්තේ. මම සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකේ එපිසෝඩ්ස් පහම බලලා ඉවර කරනවා. දැන් අද මට ගැළපෙන වීඩියෝ එකක් හම්බුනේ නැති නිසා මම පාර දිගේ බලන්න තීරණය කරා.